සතිය කටේ කාටදින මෙහා කදින යා උත්තරම තමයි මට මේ අතේ අමාරුවක් කැවිලා බැරි මතන මැඩම් දුකා මැඩම් ඉන්නම් පා මම ඉස්තේන් යන ඉස්තේන් ගිහින් ඇවිල්ලා බෙහෙත් කරන් දෙන්නම් කියලා නමුත් ඉස්තේන් ගිහින් ඇවිල්ලා බෙහෙත් කරන් දුන්නේ අපිට අර හම්බෙන සුළු පඩියෙන් තමයි අපි කෑමටයි බෙහෙත් වලටයි වියදම් කරගත්තේ ඊට පස්සේ මට ජනවාරි දෙසැම්බර් මාසේ මට හොඳටම උණ හැදුනා උණ හැදුනට පස්සේ මට එනන්තු අපොයින්ට්මන්ට් ගන්න බැහැ මේ දෙසැම්බර් මාසේ ලබන අවුරුද්දෙන්කන් ඉන්න ඕනේ අපොයින්ට්මන්ට් ගන්න කියලා නමුත් ඒ මගේ සල්ලි වලින් තමයි මම ෆාමසියෙන් ගිහිල්ලා බෙහෙත් කරන් ආවේ මට පැනඩෝල් ටෙස්ට් එකක් කරනවා මේගොල්ලන්ගේ මුදලකින් අරන් දීලා නැහැ මේ කියන්නේ බොරු කතාවනේ සම්පූර්ණම සත්‍ය කතා එකක්වත් බොරු කියන්නේ අතගාව රිසිට් එකක් තියෙනවා ඒ බෙහෙත් ගත්තු ඒ අපිට ඉදිරිපත් කරන්න ඕනම අවස්ථාවකදී පුළුවනි අපිට කන්න දුන්නේ නැහැ අපිට මේ එයාගේ මුදලින් ගෙන දුන්න මැඩම්දි අලයි ලුණුයි කාලුයි විතරයි මාළු මස් ටික ආසාවල අපිට කන්න දුන්නේ අපිට ජනවාරි මාසේ 16 වෙනිදා මෙහෙට එනකොට ගේටින් සර්විස් එකකින් කෑම ගෙනලා හොඳට කන්න තිබුණා ඒක අපිට කන්න හම්බුණා ඊට පස්සේ අපිට මස් කෑල්ලක් කන්න මැඩම් කල්ලි දුන්නේ 2011 December 24 වෙනිදා තමයි 25 වෙනිදා ක්‍රිස්මස් එකට කියලා මස් එකක් ගේන්න හම්බුනේ ඒක අපිට මස් කෑල්ලක් කන්න හම්බුනේ හැබැයි ඒ දෙන්න හැතුනේ ජීවිතේට කෑම කාලා නැති දෙන්නෙක් වගේ මේ 2013 පෙබරවාරි 4 වෙනිදා නිදහස් උත්සවයක් තිබුණා ඒ නිදහස් උත්සවේ ජනවාරි කට තිබුණා රෙස්ටුරන්ට් එකකින් ඒ ඩිනර් එකේ ඉතුරු කෑම ගෙදර තරන් ආවා මැඩම් වෙනකොටම දුන්න මිස්ටර් කියලා කෑම ගොඩක් ගේනවා කියලා ඒ කෑම තේරන් ෆ්‍රිජ් එකේ දාන්න එපොද ඒ තිබුණ දවස් වල වෙනතුරා දවසක් වෙනතුරා දරේ කෑම තේරන් ගේනවා ෆ්‍රිජ් එකේ දැම්මා උදේ කන්න පොලිත් හදන්නේ කිව්ව ඒදා උදේ එකට නැගිට්ට පස්සේ අර මේ ෆ්‍රිජ් එකේ තිබිච්ච තේරම කෑම අරගෙන ඒව කෑවා මුළු දවසම ඒව කෑව අපිට ඒ කියලා කිසිම දෙයක් දුන්නේ අපි කෑමට නම් අපිට ආස නැහැ නමුත් ඒ වුණාට යුතුයකම් කියලා කොටසක් තියෙනවා ගෙදර බල්ලෙක් ඉන්නවා නම් ඒ බල්ලට හරිය බත් එකක් තමන් කනකොට දෙයින් කොටසක් කනලා දාන්න එහෙම දෙයක් කරේ නැහැ දැන් අපේ ගෙදරින් ගන්න කල්ලියකින් බඩුවක් ගෙනාවත් ඒව අපිට හදාගෙන කන්න බෑ උළුවස්සෙන් ගෙට ඇතුල් වෙනකොට එන්නේ ඈක් ගඳයි කෑම ගඳයි කියාගෙනයි සර්වේ මරණු දෙන්න ඇතුල් වෙන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ මාසෙට කීප 4ක් ගේනවා 4න් ඒගොල්ලන්ට පීන බඩු තේරම නෑ බඩු ලියන්න කියනවා පොතක් කොමෙදම පොතක් තියෙනවා ඒ පොතේ තේරම එකක් නෑ එකක් හැම දෙයක්ම ලියන්න ඕනි බාත්රූම් එකක් සුද්ධ කරන්න ගියාට පස්සේ මේ මොන විදිහකට කරත් බෑ අපිට අපි අසනීප වෙනවා ඒව සුද්ධ කරන්න ගියාට පස්සේ ඒ තරම් ජරාව තියෙනවා ටොයිලට් එහෙම මේවා කරන්නේ අපිට ඔප්පු කරන්න දේවල් ඉඳන් තියෙනවා මේ ඒව පෙන්නන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒ සාක්ෂිත් අපි ළඟ තියෙනවා ඒ වගේ ටොයිලට් එකකට ගිහිල්ලා තමන් කරන දේ අනෙක් කෙනෙකුට නොපෙන්නන එකක් තමයි අපේ සිංහල ගතිකම නමුත් ඒ දේවත් හරියට කරලා එන්න බෑ උගත්කම තිබුණට ඒ දේ මහා කැත විදියට කරලා අනිත් මිනිස්සුන්ට පිළිකුල් වෙන විදියට තමයි මම කරන්නේ ඒ මැඩම්ගේ අනවශ්‍ය ඇඳුම් පවා මට හොදන්න දීලා තියෙනවා සමහර වෙලාවල් වලට මම ඒව හොදලගින් මම වමන දාන දවස් දෙක කන්නතු ඉන්න අවස්ථාවේ මම තිබිලා තියෙනවා ඒ තරම් කැප විදිහට තමයි ඇඳුම් ගලවලා දාපු තැන් තැන් වල තමයි තියෙන්නේ ඒකේ කිසිම පිළිවෙලක් නැහැ මේ කිරිබරේ වුණත් අපිට උත්තර බඳිනවා මට බයිනවා මට තමයි කතා කරලා බයින්නේ ඇයි මෙච්චර කිරිවි මේ අතරේ කොල් කිරි ගෙවලා තමයි අපි කෑවේ නමුත් කොල් කිරි අපිට සම්පූර්ණම තහනම් දෙයක් වුණා සතියේට හැමදාම දෙනසුරාදට ගිහින් ඉතිරද කලින් මාළු වරාගෙනවා මාළු කිලෝ එකයි ගේන්නේ කිලෝ එකේ ගාන බල්ල මැඩම් කියනවා මාළු කිලෝයට දවස් කහකට හදනවා මාළු කෑලි 4යි දෙන්නට වෙලාවට හදලා දෙන්න අපිට මාළු මස් දෙන්නේ නැත්නම් යුරෝ 4ට තියෙනවා කොන් කෑලි දෙකක් ඒ කෑලි දෙක දෙන්න දෙන්නට හදලා දෙනවා ඒ වගේ තමයි කිසිම එළවලුවක් මොකුත් අපිට කන්න හම්බ වෙන්නේ නැහැ අපිට දුන්නේ අලයි පරිප්පුයි ලුණුයි තමයි අනිත් සියලුම දේවල් අපේ ඇටේ ගියදම තමයි කරේ අපි දැන් ඇවිල්ලා අවුරුද්දයි මාසයක් හිටියා
ප්‍රංශ නමුත් අපිට ප්‍රශ්න තියෙන හින්දා තමයි මේ වගේ රටකට ආවේ නැත්නම් වෙන්නේ නැහැ ඒ අපි ආපු දෙක් ඇරි ලංකාවට 39,000 මුදලක් විතරයි මම ඇරලා